ලබන බ්‍රහස්පතින්ද අපි පොඩියට උත්සවයක් ගන්නවා. මං එහෙම ගියේ කොහෙද කියලා? අම්මා චින්දක කියනකන් ලබන බ්‍රහස්පතින්දට ඩොක්ටර්ගේ තාත්තා මෙහෙනම්. ඇයි දොස්තර මහත්තයා ගෙදර ගියේ? ඩොක්ටර්ගේ තාත්තට පොඩි ආරාධනාවක් කරන්න. අම්මාචිර කවුද කිව්වේ? දොස්තර මහත්තයා එහෙ යන්න එපා කියද්දිත් ඇයි එහෙ ගියේ? ඇයි නිකරුණේ සංවේදී කරගන්න හදන්නේ? නිරාෂා වට දැන් දොස්තර මහත්තයා අයිති වෙලා ඉවරයිනේ. තවත් එහෙ ගිහින් අම්මාචි මං ගියේ මගේ කසාද මනුස්සයා ගෙදර. ඒක නවත්තන්න කාටවත් බෑ. ඩොක්ටර්ටවත් බෑ. දොස්තර මහත්තයා දැනගත්තොත් හොඳටම කේන්තියයි. ඉතින් මට මොකද? ඕන්නම් ඇවිල්ලා මට බනි. දැන් එයාට බෑ මාව දාලා යන්න. මම මොන දේ කෙරුවත් එයාට කරන්න පුළුවන් මාත් එක්ක රණ්ඩු කරන එක විතරයි. මං කරන්න හිතාගෙන ඉන්න දේවල් තම පටන් ගන්න. अंदरनेस्ते सलिकार वटंगे बेंदगांड हितांडो लोक उगुलकिन गेलवनी कील अंतिम मोहते हर इवागे मुले पैदने के लोकदे मग अम्मा क्यूवानी बेरगानी මේ මගේ තුවාගේ පසින් ඇවිල්ලා වටත් බලපෑම් කරයි මතකනේ සමාධිත කරපු දේව අද මට කනට ගහන දිදුන ඇවිල්ලා කතා කරපු විදිය අද අද මොනද උනේ අදත් ඒ කෙල්ල මෙහි ආවා තාත්තා නැක වට කියන්නත් එපා කියලා අද ආවා ඔයා කරපල වෙන්න එපා එයා වැඩිපුර තර්ජනය කරන්න આવුවත් අපිත් නිකන් ඉන්නේ अब वाई के लिए देखो मगे मंदान एक पुचर पास आप This is not my full amount. Magi share ekin baage ekne meten tiyenne. Magi as pain naha kiyala thitu. Ittiri baage madavi gen illagan. What munada me katha karana? Samadhi madavita company ekken kotasak baara dunna. Ittiri tika madavi gen illaganna. What nonsense is this?
මට ඕනේ මගේ full amount එක. Kindly write out a fresh check for the full amount. අනෙක් දේවල් ගැන මට ඇති වැඩක් නැහැ. දන්නවද මං කවුද කියලා? මගේ full amount එකට මට check එක ඕනේ දැන්ම. Right now. Perlachi, මොකද මේ කෑ ගහන්නේ? මේ මේ වැන්ද බොන මට කියනවා මගේ share එකෙන් භාගය මාධවීගෙන් ඉල්ලන්න කියලා. මෙයා share එකක් කියලා හිතාගෙන හිටියට මේක මේ ශෙරීන් අනුකම්පාවට දෙන පින්පඩිය. මොනවද යා කියන්නේ මට බලන්න ඕනේද? මිස් වැන්ද බොනා වෙනද දැනගන්න දීලා දාන්න ප්‍රශ්න ඇති කරගන්න එපා. පර්ලාචි අපි දැන් යා. මිස් වැන්ද බොනා චෙක් එක ලෑස්ති කරයි. Thank you. Thank you. අංකල් ආ කොහොනුපම අයියා තාම නිදිද කොහෙද ඊයේ මහ රෑ එන්න ඇත්තේ මම නම් ආපු වෙලාවක්වත් දන්නේවත් නැහැ ඒ මොකද යාළුවෙකුගේ බර්ත්ඩේ පාටි එකක් තිබුණලු දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයිනේ අනුපම ආශ්‍රය කරන්නේ ඉහළ පෙළේ උදවියනේ හැමදාම පාටි එහෙම තියෙනවා දන්නේ නැද්ද ඔය සල්ලිකාර උදවිය පාටි දදා ජොලියේ ඉන්න උදවියනේ දැන් ඉතින් අනුපමටත් ඒ අයගේ තත්වෙට හැඩ ගැහෙන්න වෙනවා අනුපම ඇති ආන්තන් වාංශ කරේ මං කොච්චර වෙලා try කරාද ඔයා දැන්ද නැගිටේ අනුපම අය තාම නිදි එයා පාන්දර ගෙදර ඇවිල්ලා තියෙන පාටි එකට ගිහින් අයියට කියලා නෙවෙයිද ගියේ අනුපම අය නිදාගෙන ඉන්න විදිහෙන් නම් පේන්නේ මෙයා ගෙදර ඇවිල්ලා තියෙන හොඳ සීයෙන් නෙවෙයි ඇයි අනුපම අය නිදාගෙන තියෙන සපත්තු දෙකවත් ගලවන්න නැතුව ඊරේ કોઈ ලෝකෙ ගියාද කියලා ඉතින් දන්නේ දෙයියෝ තමයි. අන්නන් යාට ඉස්සර මේ විදියට නටන්න ඉඩ දුන්නේ. යන්නේ කොහෙද? කරන්නේ මොනවද කියලා මම හැමතිස්සෙම ඔයල බැලුවා. ඇත්තම කියනවා නම් මට අනුපම අයිය ගැන හරිම දුකයි. දැන් ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒත් ඉතින් අනාගතයක් තියෙන කොල්ලෙක් මේ වගේ විනාශ වෙනවා දකින්න එක නම් ලොකු අපරාධයක්. ආශ්‍රය කරන්නේ ලොකු ලොකු අයනේ හොඳයි හොඳයි සමාධි ඇයි ඔයා මාධවීට කම්පැනි එකේ කොටස් දුන්නේ she is incapable of doing anything එයාට කිසි දෙයක් කරන්න බෑනේ ආච්චි මට ඔය ප්‍රශ්නට උත්තර දීලා එපා වෙලා තියෙන්නේ. පර්ලාචිගේ සල්ලි හම්බෙනවානේ. ඒක නිසා අපි ඔය ගැන කතා නොකර ඉමු. මාධවි හරි කපටි. ඊට වඩා මනෝජිර කපටියෝ. අර බණ්ඩාර මැණිකේ ඒ ගෑණි මේක විනාශ කරලායි නතර වෙන්නේ. මං කිව්වේ අපි ඔය ගැන කතා නොකර ඉමු කියලානේ. මං කතා කරුවේ මටත් ඒ කම්පැනි එකේ අයිතියක් තියෙන හින්දා. මම් පර්ලාචිගේ සල්ලි නොවරදවාම දෙනවා. ඕ තෑන්කියු තෑන්කියු ඩියර් තෑන්කියු. එනිවේ හවු ඉස් යෝර් රූමියෝ? මං ඒ ගැන තමයි කල්පනා කර කර හිටියේ. කොහේ? What's the problem?
Nothing. He is okay. තාම ওই ටික පටවල ඉවර නැද්ද ඉක්මන් කරන්න. දෙකයි තව දෙකයි. නිරාශා. නිරාශා. මං ඔයා කියන හැම දෙයක්ම අහද්දි මං කියන එකම දෙයක් අහන්න බැරි අය වට. ඔය මේ මොනව ගැනද කියන්නේ? මං කියනවා අපි ගෙදර ගියේ කියන්නේ. බය වෙන්න එපා. මං එහෙ ගියාට අපි කසාද බැන්දයි කියලා මං කිව්වේ නෑ. නිරාශායි මං එපා කියන දේවල් කරලා මාව තරහ ගස්සන්නේ. වර මට මොනවද කරෙන්න ඕන? මං ගියේ වික්‍රම සර්ට ඉන්වයිට් කරන්න. කිසිම දෙයකට හේ යන්නේ නෑ. ඔයා මට අද පොරොන් දෙන්න ඕන ආයෙමත් හේ යන්නේ නෑ කියලා. අපි බැන්ද බවක් නොදන්නවා වුණාට ඔගලන් ගෙදරින් දන්නවනේ අපි දෙන යාළුවයි කියලා. ඉතින් ඇයි මට එන්න එපා කියන්නේ? නිරාශා ඔයා ඇවිල්ලා අපේ අම්මලව අවුස්සලා ගියාම මට ඒගොල්ලෝ කැමැත්ත ගන්න වෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. ඔයාගේ ගෙදරින් කවදාවත් මට කැමැත්ත දෙයි කියලා ඔයා හිතනවද? ඔයාගේ අම්මා මට කියන්නේ රස්තියාදුකාරී කියලානේ. ඒකට බං ඔයාට එහෙම කියන්නේ නැහැනේ. හරිනම් ඩොක්ටර් බනින්න ඕනේ මට අපහාස කරපු එකට ඩොක්ටර්ගේ අම්මට. හේතු ඔයා ඇවිල්ලා බයින්නේ මට. නොගින් හිටන්න බැනුම් අහන්න වෙන්නේ නැහැනේ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ මට අපහාස කරන එක නවත්තන්න. මට අම්මත් එක්ක රණ්ඩු කරගන්න බෑ. හා. එතකොට මාත් එක්ක රණ්ඩු කරන්න පුළුවන්. එහෙමද කියන්නේ? ඔව්. මං ඉතින් රස්තිය අදුකාර කෙල්ලෙක්නේ. ඉතින් මාත් එක්ක රණ්ඩු කරන්න පුළුවන්. ඔයා මට එන්න එපා කියලා කියන්නේ ඔයාට තාමත් මම වෙනුවෙන් කතා කරන්න බැරි හින්දානේ නේද? නිරාශා. ඇයි නිරාශා මාව තේරුම් ගන්න නැත්තේ? ඔයා මාව තේරුම් ගන්න. මං එච්චර වැදගත් විදියට හැසිරෙලා ඔයාගේ අම්මා මට කතා කරේ හරිම නරක විදියට. ඔක්ලංගේ අම්මා මට අපහාස කරන එක නවත්තනක ඔයාට බෑ මං ඒ ගෙදරට යන එක නවත්තන්න. ඔයාට පුළුවන් නම් ගිහලා ඔයාගේ අම්මගේ කට වහන්න. අනුපම මට අදවාව හම්බ වෙන්න ඕනේ. තා 15 මිනිට්ස් වලින් මං ඔතන. මං ඔතනට ආවට පස්සේ ඔයාලට රින් එකක් දෙන්නම්. එතකොට ඔයා ගෙදරින් එන්න. ඔයාට අද ප්‍රැක්ටිස් දෙන හවසටනේ. එහෙනම් හරිනේ මං තියනවා. සමාධි. බඳ වුණාට මට දැන් හදිස්සි ගමනක් යන්න තියෙනවා. ඔයා ගිහින් කොහොමද? දැන් මැනේජර්ස්ලා මගේ ඉනවා ඇති. මොකටද? ඔයාට අමතක වුණාද අද මීටින් එකක් තියෙනවා කියල? My god. සමාදී අද නම් මීටින් එක කැන්සල් කරන්න එපා. දැන් කී වතාවක් කැන්සල් කෙරුවද? මෙහෙම කැන්සල් කරාම ඒ මිනිස්සු අපිව විහිළුවකට ගන්නවා. අපිට ඒගොල්ලන්ව පාලනය කරන්නත් බැරි වෙනවා. ඒත් වැඳ මොනාන්ටි මං ඉන්න මොන් නැහනේ. Why not? ඔයා තමයි ඩිසිෂන්ස් ගන්න ඕනේ. අද මීටින් එකේදී we have lot of important things to discuss. You have to be there. බිස්නස් කරනකොට ඔහොම තමයි. කාලයක් වෙලාවක් තැනක් නැහැ මුළු ජීවිතේම බිස්නස් එකක් වෙනවා මට නම් මේක එපා වෙලා තියෙන්නේ කිසිම නිදහසක් නැහැ වෙලාවකට හිතනවා දුප්පත් පවුලක ඉපදුනා නම් හොඳයි කියලා සමයි ඔයා දුප්පත් පවුලක ඉපදුනා නම් ඔයා හිතාවි පොසත් පවුලක ඉපදුනා නම් හොඳයි කියලා සමාදී this is your life ඔයාට මේක පිළිගන්නම වෙනවා